ආයිබෝන් අදත් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා ට්‍රැවල් චෙප් YouTube channel එකට. ඔන්න අදත් මම රෙසිපියක් අරන් ආවා. ඒ තමයි මේ රාබු සහ කරවිල එකතු කරලා හදන සම්බෝලය. ඉතින් මේ වගේ සම්බෝල ගන්නවක් මම කරලා තියෙන එකක විදිහට මොකද ගොඩක් අය මේකට ආසයි කියලා තිබුණා. මොකද වෙනස් විදිහට මේක කරන්න. ඉතින් මේක සම්බෝල වර්ග ගොඩාක් අපිට හදන්න පුළුවන්. ඉතින් මේක සමහරට කරවිල විතරක් කන්න බැරි අයට රාබු එකතු කරලා නැත්නම් රාබු විතරක් කන්න බැරි කරවිල එකතු කරලා තමයි මේ හදලා තියෙන්නේ. අප බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් මේ තියෙන රාබු හීනියට කපාගෙන තියෙන්නේ ගොඩාක් හීනියට. ඒ වගේම මෙතන තියෙනවා මේ කරවිලත් ඒ වගේම හොඳ මේ කොළපාට තියෙන කරවිල මම මේ වගේ හීනියට කපාගෙන තියෙන්නේ. ඉතින් මේක ඔයාලට මම කපන විදිය පෙන්වන්නේ නැහැ. මේක දෙකට පල්ලා ඊට පස්සේ මේක half moon cut එක, ඒ කියන්නේ මේ දෙකට පල්ලා ඊට පස්සේ හීනියට කපාගෙන තියෙන්නේ. ඉතින් ඒ විදිහට මම මේ කපාගෙන තියෙන්නේ ඇට අයින් කරලා. ඊළඟට මෙතන තක්කාලි තියෙනවා. තක්කාලි හීනියට කපා ගන්න. ඊළඟට මෙතන තියෙන රතු පාට ලුණු එක මොකද මෙහිමගේ ළඟ තියෙන ගොඩක් මෙහෙරට පිටරටින් නිසා මේක ලුකු ලූණු එක තමයි තියෙන්නේ. නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලා රතු ලූණු එක ලංකාවේ තියෙන පොඩි ලූණු එක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මෙතන අවමිරිස් තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා මේ ගම්මිරිස් තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා මේ කාගත්ත පොල් තියෙනවා. ඉතින් පොලුත් මම එකතු කරන මේකදී ඊළඟ ලුණු තියෙනවා. ඊළඟට දෙහි තියෙනවා. ඉතින් මේ ටික තමයි මම මූලික වශයෙන් මේකට එකතු කරන්නේ. ඉතින් අපි බලමු දැන් මේ කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මම මේ සියල්ලම ඔක්කොම එකට එකතු කරගන්නවා. විදියට. ඊළඟට ලුණුත් ඒ විදියට මේ අවශ්‍ය ප්‍රමාණවල දැන් මම හදාගෙන තියෙන්නේ. ඊළඟට මේ අවමිරිස් ටික. ඉතින් මේක ඉස්සෙල්ලා අපි මේ විදියට හොඳින් කලවම් කරගන්න මේ සියල්ල. ඉතින් මේක ලස්සන කලර්ෆුල් ගතියකුත් තේනවා මේකෙදී. කලවම් කරගෙන ඊට පස්සේ අපි ඔයගලට හීනියට ගාගත්ත පොලුත් ගන්න පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් ඒක කිලි ප්‍රමාණය වගේ තියෙන පොලුත් මේකට ගන්න පුළුවන්. ඊළඟට ඒ වගේම මේ ගම්මිරිස් ටිකුත් එකතු කරගන්න පුළුවන්. ඊළඟට ලුණු. මේ ලුණු පාවිච්චි කරද්දී විශේෂයෙන් මේ වගේ සලාදයක් හදද්දී මේක මේ කන වෙලාවට ලුණු එකතු කරගන්න. නැත්තම් ගොඩක් අර කලින් හදලා තිබ්බත් වතුර ගතිය උනන්න පුළුවන් මේකේ තියෙන ලෝලු වල. ඊළඟට තව පොල් ටිකක් මෙතන එකතු කරගන්නවා. තාමත් ලේසි මේක හදාගන්න. මේ හොඳින් කලවම් කරලා දැන් මම දෙහි ඇඹුල් ටිකුත් ඊළඟට මම එකතු කරන්නයි හදන්නේ. ඉතින් මම දෙහි ඇඹුල් මේ විදිහට මම එකතු කරගන්නවා. දෙහි වලින් තමයි මේකේ රසය තවත් වැඩි කරන්නේ. ඔයාලට ඕන නම් මේකට කැරින් මිස් ඕන දාන්න පුළුවන්. මොකද මම මේ අද මේ පාර මම දාන්න ඇත්තෙ මොකද මම මේකට එකතු කරලා තියෙනවා මේ අවමිරිස් තියෙන නිසා. ඒකයි මේක දෙහි හොඳට දෙහි ටික එකතු කරලා ඊළඟට මේක හොඳින් කලවම් කරගන්න. හරි සුගඳයි. පසු මේක හරි ලේසි මෙච්චරයි මේක හම්බ වෙන්නේ. දැන් මම පිගානක දාලා පෙන්නන්න. ඉතින් මේ විදිහට මම බෝල් එකකට දා මේ වගේ ප්ලේට් එකකට දානවා. ඉතින් හරියම ලස්සනයි. හරි මේ පාට හොඳට තියෙනවා. ඒ වගේම තමයි හිඳ ගුණදායි කෑම. ඉතින් මේ තමයි මම හදාගත්ත කරවිල සහ රාබු සම්බෝලිය. ඉතින් මේක ඉතාමත් ඉක්මනින්ම හදාගන්න පුළුවන් gedara අය මෙන්න ඇයට. මොකද ගොඩක් වෙලා යන්නේ. එක වෙලා යන්නේ මේක කපන්න ගියාම පොඩි වෙලාවක් යන්නේ. ඒ හරින මේක ඉතාමත් ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ විවිධ විදිහට මේක හදලා බලලා try කර ගන්න. මොකද මේ අද කාලේ ගොඩක් විදිහට සමහර අය වෙනත් දේවල්ට හුරු වෙන නිසා මේ වගේ සම්බෝල ඉතාමත්ම ගුණදායි. ඔනෝගල බලාගත්ත මේ සම්බෝලේ කොහොමද හදන්නේ කියලා තියෙකොල් හදලා බලලා අපිට සුපුරුදු පරිදි අපේ ට්‍රැවල් චේප් Facebook page එක තියෙනවා. ඊළඟට Instagram එක තියෙනවා. YouTube channel එක හරහා ඔයගලන්ට comment එකක් දාන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකත් ඔයගොල්ලෝ බොහෝ දේ ඉගෙන ගන්න ඇති කියලා. නැවතත් මේ වෙන්නේ අලුත්ම වීඩියෝ එකක් හම්බෙන තුරු අදට ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ආයි බෝවා.